කිචන් එකට ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ බිස්කට්ුයි චොක්ලට්ුයි එකතු කරලා පොඩි ඩෙසර්ට් එකක් ඉක්මනින් හදාගන්න පුළුවන් එකක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අද අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ වගේ බිස්කට්. ඔයාල කැමති ඕනම දෙයක්, මාරි බිස්කට්, නයිස් ඕනම දෙයක්, මේ වගේ බිස්කට් ග්‍රෑම් 150ක් විතර මේ වගේ කුඩු කරගන්න ඕනේ. මේ විදිහට පොඩි පොඩි වෙන කුඩු කරගන්න ඕනේ. ඒ වගේම චොක්ලට් ග්‍රෑම්, ඩාක් චොක්ලට්, ඒ කියන්නේ කුකී චොක්ලට් ග්‍රෑම් 25, ඒ වගේම උණු කරගත්තු කිරි මිලිලීටර් 60ක් විතර. මේ තමයි මූලිකම අවශ්‍ය දේවල්. අපි බලමු මේක කොහොමද මේ හදාගන්නේ කියලා. අපි මේ රත් කරගත්ත කිරි එක මේ චොක්ලට් එකට දාලා චුට්ටක් හැඳිගාගෙන මේ චොක්ලට් එක ටිකක් දිය කරගන්න ඕනේ. මුලින්ම මේ තමයි අපි දිය කරගත්ත චොක්ලට් කිරි එක. දැන් මේක මේ බිස්කට් එකට දාලා මේක කවලම් කරගන්න අවශ්‍යයි. ඊට පස්සේ මේක ටිකක් කලපයක් විදියට මේ බිස්කට් එක ඔක්කොම කවලම් කරලා හදාගන්න ඕනේ. අපි බලමු කොහොමද මේක දැන් කරන්නේ කියලා. මේ තමයි අපි හදාගත්ත මිශ්‍රණය. අපිට මේ වගේ කප් හරි නැත්නම් අපි ඩෙසර්ට් එකක් හදන පොඩි බෝල් එකක් ගන්න පුළුවන්, නැත්නම් කේක් පැටියක් උනත් ගන්න පුළුවන්. මම දැනට ලේසි වෙන්නේ මේ වගේ පොඩි කප් හතරක් ගත්තා. ඒකට මේ අපි හදාගත්ත මිශ්‍රණය පොඩ පොඩ අරගෙන මේක යටට දාගන්න ඕන. ඊට පස්සේ අපිට තව මේකට උඩින් දාගන්න ලේයර් එකක් හදාගන්න ඕනේ. ඒ නිසා මේක අපි අවන් කරන්නේ නැහැ. මේක මේ විදියට දාගෙන චුට්ට චුට්ට මේ වගේ හදාගන්න ඕනේ. අපි ඊළඟට බලමු මේකට උඩින් දාගන්න ලේයර් එක කොහොමද හදාගන්නේ කියලා. මේකෙන්නේ අපි කප් එකට දාගත්ත මිශ්‍රණය. අපි බලමු මේ මිශ්‍රණයට උඩින් දාගන්න ලේයර් එක කොහොමද හදාගන්නේ කියලා. මේ මුලින්ම අපිට අවශ්‍යයි ෆ්‍රෙෂ් මිල් මිලිලීටර් 500ක් විතර, සීනි ග්‍රෑම් 50ක්, චොක්ලට් කුඩු මේස හැන්දක්, කෝන්ෆ්ලෝර් මේස හැඳි දෙකක්, නැවත චොක්ලට් කුකී චොක්ලට් ග්‍රෑම් 25ක් අවශ්‍යයි. අපි බලමු දැන් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි වාජනයක් අරගෙන කිරි ටික දාගෙන චුට්ට චුට්ට රත් කරගන්න ඕනේ මේ විදියට. මේ රත් වෙන කිරියකට අපි මුලින්ම සීනි ග්‍රෑම් 50 එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් හැඳිගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කුකින් චොක්ලට් ටිකත් මේකට එකතු කරගන්නවා. මේ විදිහට මේක දිය කරගන්න ඕනේ. ඊළඟට අපි මේක රත්යේදී කෝන්ෆ්ලෝර් ටිකත් එකතු කරගන්නවා. දැන් අපි අන්තිමට චොක්ලට් කුඩු ටිකත් මේකට මික්ස් කරලා මේක ඝන මිශ්‍රණයක් වෙනකන් මේක හැඳි ගන්න අවශ්‍යයි. අපි ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. මේ තමයි අපි හදාගත්ත ඝන මිශ්‍රණය. මතක තියාගන්න කෝන්ෆ්ලෝර් එකතු කරද්දී චුට්ටක් ඉක්මනින්ම හැඳිගා ගන්න, නැත්නම් ඒක කැටි වෙන්න බලනවා. අපි දැන් මේ මිශ්‍රණය පොඩ පොඩ අරගෙන මේ කප් උඩින් දා ගන්න ඕනේ මේ විදියට. මේ තමයි අපි හදාගත්තු බිස්කට්ුයි චොක්ලට්ුයි එකතු කරගෙන හදාගත්තු ඩෙසර්ට් එක. මම මේක ඩෙකරේට් කරගත්ත ෆොන්ඩන් අයිසින් වලින් තරු තියලා. ඔයාලට ඕන නම් මේක විපින් ක්‍රීම් වලින්, අයිසින් වලින්, නැත්නම් ෆෘට්ස් තියලා හරි මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. මගේ YouTube channel එකට ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරන්න. එතන තියෙන bell icon එක click කරන්න. ඊට ඔයාලට අලුත් videos දැනගන්න ලැබේවි. ඉතින් එහෙනම් ඔයාලත් මේ ඉක්මනටම හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක්. ඔයාලත් මේක හදලා බලන්න. එහෙනම් නැවත හමු වෙනතුරු අලුත් වීඩියෝ එකකදී. ඔයාලා හැමෝටම සුබ දවසක්.